හැමෝටම සුබ සන්ධ්‍යාවක්. පෙට්‍රල් පෝලිමක ඉන්න ගමන් තමයි මේ ලයිව් එක එන්න කියලා හිතුවේ. මොකද මේ වෙනකොට පැය 3කට අධික කාලයක් මේ පෙට්‍රල් පෝලිමේ හිටියා. තවත් කිලෝමීටරයක් විතර යන්න තියෙනවා පෙට්‍රල් සෙඩ් එකට. මේ වෙනකොට මුළු රටම ආපහු පෙට්‍රල් ඩීසල් අර්බුදයකට ලක් වෙලා. ඒ විතරක් නෙමෙයි දැන් විදුලි කප්පාදුවක් දවසෙන් දවස ආපහු වැඩි කරමින් යනවා. හැබැයි පාර්ලිමේන්තුව ඇතුලේ අදත් නාඩගමක් රඟ දැක්වුවා. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ මිනිස්සු ඒ කිසිම දෙයක් කතා නොකර අද නියෝජ්‍ය කතානායක නාඩගම රඟ දක්වන්න පටන් ගත්තා. පහුගිය අප්‍රේල් මාසේ 30 වෙනිදා රංජිත් සියඹලාපිටිය මහත්මයා ඉල්ලාස් වෙලා ආපහු ඡන්දයක් තියලා මේ 1000ක් ප්‍රශ්න කතා කරන්න තියෙන වෙලාවේ තමන්ගේ බලය තියනවාද කියලා තහවුරු කරගන්න මහින්ද රාජපක්ෂලාට සහයක් දුන්නා. ඒ කියන්නේ මේ නියෝජ්‍ය කතානායකකම මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉල්ලාස් වෙලා එයාමපත් වෙන්න කිසිම අවශ්‍යතාවයක් තිබ්බ නැති කාර්තව්‍යයක්. හැබැයි මේගොල්ලෝ එහෙම කරේ ඇයි? ඒගොල්ලන්ට දැනගන්න ඕන වුණා මේ පොහොට්ටුවට තාමත් ඒ අදාළ മന്ത്രി ධූර සංඛ්‍යාව තියනවාද? ඒ බලය තියනවාද කියලා. ඒ නිසා තමයි හැමෝම එකතු වෙලා මේ අනවශ්‍ය බොරු ඡන්දෙකට ගිහිල්ලා නියෝජ්‍ය කතානායක මහරහා තමන්ට 100 කීයක් තියනවාද කියන එක තහවුරු කරගත්තේ. කොහොම වුණත් රටේ ජනතාව විදිහට අපිට හිතන්න කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි අපි මේ කියන දේ තාමත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න කාටවත් තේරිලා නැහැ. ඒ කියන්නේ අපි මේ අරගල කරන්නේ රාජපක්ෂවරු එලවන්න කියන එක මේ පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම විශේෂම ආණ්ඩු පක්ෂයට තේරිලා නැහැ. ඊට මහපම් විපක්ෂිකුත් ඉන්නවා. මොකද විපක්ෂය ගැනත් අපි කතා කරන්න ඕනේ. විපක්ෂයට මේ වෙනකොට අඩුම තරමේ මෙච්චර අර්බුදයක් තිබිලා මිනිස්සු පාරට බැහැලා ඉන්න වෙලාවෙවත් තමන්ගේ පැත්තට 10ක් 15ක්වත් අලුතෙන් එකතු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒකත් අද පාර්ලිමේන්තුව ඇතුලේ ඔප්පු වුණා. ඉතින් ඒ කියන්නේ මේ වෙනකොට විපක්ෂය දක්ෂ වෙන්න ඕනි අඩු තරමේ මේ අර්බුදයත් එක්කවත් තවත් පිරිසක් මේ තම විපක්ෂයට එකතු කරගන්න. අන්න එහෙම හැකියාවකුත් විපක්ෂය තුලත් නැති බව තමයි පේන්න තියෙන්නේ. මේ මොනවා වුණත් අවසානයේ අපිට තියෙන මේ මිනිස්සු විදිහට අපි හැමදාම පාරට බැහැලා මේ අරගල කර කර අපිට ඉන්න වෙනවා. ඒ නිසා මේ අරගලේ අපි අනිවාර්යයෙන්ම පොඩ්ඩක් වෙනස් මුහුණුවරකින් ඉදිරියට යන්න වෙනවා. හෙට හර්තාල් ව්‍යාපාරය තියෙනවා. අද අන්තරේ ශිෂ්‍යෝ ටික ඔවුන්ගේ පාගමන කොළඹ පැත්තට එන ගමන් ඉන්නේ. මේ කොහොම වුණත් අනිවාර්යයෙන්ම අපිට කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලාට මේක දැනෙන්න නම් අපිට ඒ මිනිසුන්ගේ පස්සේ යන්න වෙනවා. සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් අපි පාර්ලිමේන්තුවේ වැඩ කරොත් මේක කරන්න පුළුවන්ද කියලා. පාර්ලිමේන්තුව කියන්නේ හයි සිකියුරිටි සෝන් එකක්. අපි මේක ඇතුළට යන්න ගියොත් අපිව වළක්වන්න එක එක ක්‍රම තියෙනවා. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව ඇතුළට යනකොට 225 මේකට ඉන්න හින්දා මේගොල්ලන්ට දැනෙන බය පොඩ්ඩක් අඩුයි. ඒ හින්දා අර මේ වෙලාවේ ස්වාධීනයි කියලා අපිව අන්දර උදේ ගම්මන් පිළ එහෙමත් නැත්නම් විමල් වීරවංශ වගේ මිනිස්සු ටික අපි ඉස්සෙල්ලාම හොයාගෙන යන්න පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුවට යන මන්ත්‍රීලා ඇමතිලා ටික තනි තනියෙන් හොයාගෙන යන්න පුළුවන් නම් තවත් හොඳ වෙයි කියලා මට හිතෙනවා ඉස්සරහට. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි පුළුවන් විදිහට උත්සාහ කරමු මේ පාර්ලිමේන්තුවේ ඉන්න මිනිසුන්ට අපේ බලය පෙන්වන්න. ඒක තනි තනියෙන් කරොත් ඔවුන්ට දැනෙන පීඩනය වැඩි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ අරගලේ ඉස්සරහට යන්න ඕනේ මේ විදිහට කියලා තමයි මට නම් හිතෙන්නේ. කොහොම වුණත් බොහොම සැලසුම් සහගතව මේක කරන්න වෙනවා. නැත්නම් අපිට තව ලබන සතිය වෙනකොට පෙට්‍රල් ටික නැතුව, ඩීසල් ටික නැතුව, කන්න බොන්නත් නැතුව, බෙහෙතුත් නැතුව අපි ලබන මාසෙ වෙද්දී ඊටමත් අසරණ තැනකට වැටෙනවා. ඒ නිසා විමල් වීරවංශගේ අවලස්සන ඇමරිකානුව මේ වෙනකොට ලස්සන ඇමරිකානුවෙක් බවට පත් වෙලා මේ හැමෝම කරන්නේ සාකච්ඡා තියතිය ඒගොල්ලන්ගේ මඩිය තර කරගන්න එක. මේ හැමෝම උත්සාහ කරන්නේ සාකච්ඡා තියතිය ඒගොල්ලන්ගේ දේශපාලන අනාගතය ආරක්ෂා කරගන්න. හැබැයි මේ රටේ ජනතාව මේ වෙලාවේ පත්වලා ඉන්න දැවැන්ත අර්බුදය මේ කාටවත් තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ රටේ මිනිස්සු විදිහට මම හැමෝටම කියනවා හෙට හර්තාල් ව්‍යාපාරයට පුළුවන් හැමෝම එකතු වෙන්න. ව්‍යාපාරිකව පුද්ගලික අංශය, රාජ්‍ය අංශය හැමෝම එකතු වෙන්න. එකතු වෙලා අපි පුළුවන් විදියට හෙට ජනතා බලය පෙන්නමු. ඒ විතරක් නෙමෙයි අපි ඔවුන්ට කාලයක් දෙමු, දවස්සක් දෙකක්. මේකට නවත් මොනවා හරි පුංචි හරි අවබෝධාත්මකව මේ රාජපක්ෂලා එලවන්න අපිට උදව් කරයිද කියලා. ඒ වගේම මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ උපක්‍රමශීලීව එයාට එල්ල වෙන බලය, පීඩනය වෙන පැතිවලට යොමු කරමින් ඉන්නවා. එයා උත්සාහ කරනවා එයාට එල්ලෙන වෙන පීඩනය පාර්ලිමේන්තුව පැත්තට ගේන්න. එයා උත්සාහ කරනවා එයාට එල්ල වෙන පීඩනය අර්ලියගහ මන්දිරය පැත්තට යවමින් ඉන්න. ඒ හින්දා මේ වෙලාවේ මේ රටේ සමස්ත මේ වෙලා තියෙන ආර්ථික අර්බුදයට වග කියන්න ඕනේ මේ වෙලාවේ විධායක බලතල තියෙන ගෝඨාභය රාජපක්ෂ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ වෙලවන්න නම් පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාව මගින් බලය නැති කරලා දාන්න ඕනේ. ඒ කියන්නේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාවක් මගින් 19 එක්ක බලාත්මක වෙන්න ඕනේ. එහෙම නැත්නම් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එන්නට ඕනේ. ඊට පස්සේ විශ්වාස භංගයක් කරා අග්‍රාමාත්‍යවරයාගේ බලය නැති කරලා මේ රාජපක්ෂවරු එලවලා දාන්න ඕනේ. මොකද එක පල්ලි එක පවුලක් මේ විදිහට රට පාලනය කිරීමේ විපාක අපි මේ වෙනකොට විඳින්මින් ඉන්නවා. අන්නේ විපාකත් එක්ක මේ රට අඩියක්වත් ඉස්සරහට යන්න බැරි වෙනවා.
ඒ වගේම මතක තියාගන්න ඕනි රට පාලනය කරන්න බැරි වෙනකොට මේ විදිහට පවුලක් නිසා බැසිල් රාජපක්ෂ නිල නොලත් විදිහට තාමත් රට පාලනය කරනවා කියලා පැහැදිලි අර එලියට අවිලා සිංහනාද දෙන විමල් වීරවංශලා ගම්මන් පිළලා බැසිල්ගේ ඔඩොක්කුවට ආපහු වැටුණාට පස්සේ ඒ නිසා රාජපක්ෂවරු ඉන්නකම් මේ රට අඩියක්වත් ඉස්සරහට යන්නේ නැහැ කියන එක දැන් ඒකාන්තයි රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි සල්ලි නැතුව ඉද්දි තමන් ආරක්ෂා වෙන්න බංකර් ගහගෙන තමන් ආරක්ෂා වෙන්න වැටවල් බැඳ බැඳ ඉන්න මිනිස්සු අපිට පේනවා පොලිසිය හමුදාව සම්පූර්ණ ශ්‍රමය දායකත්වයේ ලබා දෙන්න මේ දූෂිතය ආරක්ෂා කරන්න. ඒ නිසා මේ රටේ ජනතාවට මම කියනවා දැන් බලන් හිටියා හොඳටම ඇති මේක තමයි වෙලාව අනාගත අපි ඉක්මනට ක්‍රියාත්මක නොවුනොත් අපිටත් වෙනිසුලාව වගේ අවුලන් කන්න වෙයි අපිටත් ලෙබනනේ වගේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙයි. ඒ නිසා හැකි ඉක්මනින් මේ අරගලය පාර්ලිමේන්තුවේ ඉන්න ඉතුරු ආණ්ඩුවට කඩේ යන මිනිස්සු දිහාවට අපි යොමු කරමු. පස්සේ ඉතුරු හොරු ගැන පස්සේ ඉතුරු කට්ටිය ගැන අපි බලාගමු. මේ වෙලාවේ අපේ අරමුණ රාජපක්ෂලා එලවන්න නම් රාජපක්ෂලා එලවන්නට උදව් නොකරන හැම මැති ඇමති කෙනෙක් ගැනම අපි තනි තනියෙන් අවධානය යොමු කරමු. එක තැනකට බලය දානවට වඩා. ඒ නිසා විමල් වීරවංශ අච්චර ලොකු ගෙවල් හදලා කමියුනිකේෂන් එකකින් තාප්ප පිට තාප්ප ගහලා ගෙවල් හැදුවේ කොහොමද කියලා අපිට ඔප්පු කරන්න ඕනේ. අපි ඒ ගණකන් ඉන්නේ නැතුව අපි ඉදිරියට යන්. ඒ නිසා මේ ආණ්ඩුවේ ඉන්න මුලින්ම ආණ්ඩුවට සහාය දෙන මේ ස්වාධීනයි කියන 40 හොයාගෙන අපිට යන්න වෙයි. මොකද ඒගොල්ලෝ තමයි අපිව හොඳටම අන්දන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව තවත් ඇන්දෙන්න ලෑස්ති නැහැ. අපි ඉස්සරහට මේ අරගලය තනි තනි වශයෙන් මේ ආණ්ඩුවට කඩේ යන සියලුම දේශපාලඥයෝ වෙත යොමු කරමු. ඒ වෙනුවෙන් ලෑස්ති වෙලා ඉන්න මම මේ පණිවිඩය දෙන්නේ. මේ අරගලය කෙසේ හෝ මේ මාසය ඇතුළත ජයග්‍රහණය කළ යුතුමයි. එහෙම නැත්නම් මේ රට ඉතාමත් දුක්ඛදායක තත්වයකට අනාගතේ යනවා. අරගලයට ජය වේවා. අපි මේ විනාශ කරමින් ඉන්නේ අපේ ඵලදායි වෙලාව. පැය 3ක් පෙට්‍රල් පෝලිමක තවත් කිලෝමීටරයක් විතර යන්න තියෙනවා පෙට්‍රල් ටික ගහගන්න. සෙඩ් එකට ගියාට පස්සේ පෙට්‍රල් තියෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මේ අපි රට වෙනුවෙන් වැඩ කරන්න තිබ්බ අපේ දරුවන් වෙනුවෙන් වැඩ කරන්න තිබ්බ අපේ වටිනා ශ්‍රමය ධනය අපේ වටිනා දැනුම රටට බෙදා දෙන්න තිබ්බ කාලේ අපි අද පාරක මේ විදිහට නාස්ති කරමින් ඉන්නවා. රටේ සමස්ත ශ්‍රම බලකාය පාරවල් වල පෝලිං වල හිර වෙලා මේ වගේ ප්‍රතිඵල එන්න පටන් ගන්නෙ තව අවුරුදු 5කට විතර පස්සේ. ඒටත් වඩා පාසල් ශිෂ්‍යයන්ට නිවැරදිව අධ්‍යාපනය කරගන්න බැරි වෙලා මේ පාසල් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයේ කඩවීමේ ප්‍රතිඵල අපිට දකින්න හම්බ වෙන්නේ අනාගතේ. ක්‍රීඩාවක් හරියට කරගන්න කිසිම ක්‍රීඩකයෙකුට ශිෂ්‍යයෙකුට බැරි වෙලා තියෙනවා. ක්‍රීඩාවට යන්න බැරි වෙනවා කියන අනාගතේ දක්ෂ ක්‍රීඩකයෝ මේ රටේ බිහි වෙන්නේ නැහැ. එහෙනම් ලෝකයේ නම ගෙනියන්න කිසිම ක්‍රීඩකයෙක් අපේ රටේ බිහි වෙන්නේ නැති වෙයි. අධ්‍යාපනයේ වශයෙන් අපි දුර්වල රටක් බවට පත් වෙයි. අධ්‍යාපනය පිරිහෙනකොට දරුව පිරිහෙනකොට අපේ අනාගතය ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. රටේ ශ්‍රම බලකාය පාරවල් වල පෝලිං වල ඉන්නකොට රටක වෙන ආර්ථික හානිය සමාජීය හානිය ගැන කතා කරන්න දෙයක් නැහැ. ආර්ථික අර්බුද වෙද්දි මිනිස්සු විවිධ හොරකම් මරකම් වලට යනකොට රටේ සමාජීය පිරිහීමක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි සමස්ත ජනතාව විදිහට මේ වෙනුවෙන් එකමෙන් නැගිටින්නට ඕනේ. ඒ නිසා මම ආරාධනා කරනවා මේ රටේ කිසිම කෙනෙක් ඇස්කන් වහගෙන ඉන්න එපා. පුනරුත්ථාපනය කළ නොහැකි තාමත් වානර කුලයේ සිටින ඒ කියන්නේ පුනරුත්ථාපනය වෙන්නෙම නැති පිරිසක් ඉන්නවා තාමත් රාජපක්ෂලා හොඳයි කියන. ඒගොල්ලෝ වෙනස් කරන්න ඔබ උත්සාහ කරන්න එපා. ඒ නිසා එහෙම නොවන හැමෝම ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් අපේ තාරුණ්‍ය වෙනුවෙන් මේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් මේ රට වෙනුවෙන් ඉස්සරහට එන්න අපි මේ අරගලය හොඳටම කරමු. අපි හොඳටම කරලා පෙන්නමු මේ රටේ බලයේ තියෙන ජනතාවතේ කියලා. ඒක නිසා ආණ්ඩුවට සහාය දෙන හැමෝත් එක්කම අපි ඉදිරියේදී බලාගමු. ඒ නිසා සමස්ත ජනතාවම සූදානම් වෙලා ඉන්න හෙට පුළුවන් හැමෝම හර්තාල් ව්‍යාපාරයට සහාය වෙන්න. ඔබට ජය වේවා. අරගලේ අපි දිනනවා. ස්තුතියි.